ආයිබෝන් කියනවා අපේ හවුස් ඔෆ් සිනමා යාලුව හැමෝටම. ඔන්න අදාරගෙන ආවේ රෙඩ් ස්වාන් කතාමාලාවේ පාට් 4. කලින් පාර්ට්ස් බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා බලලා මේක බලන්න එන්න කියලා ආරාධනා කරනවා. කලින් කොටස ඉවරුනේ වන්සෝයි දෝයනුයි තවත් බොඩිගාඩ් කෙනෙකුයි ගියපු කායක පුපුරන්න ඔන්න මෙන්න තියද්දී වන්සෝව දෝයන් බේරගන්න තනින්නේ. ඉතින් අද කතාව එතැන් සිට. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරගෙනම අද පාට් එකේ මොකද වෙන්නේ කියලා බලන්න අපි යමු. පාට් 4 පටන් ගන්නේ අනුතුරකට ලක්වුණු තුන්දෙනාම හොස්පිටල් එකට ඇතුළත් කරන තැනින්. දෝයොන්ට සහ අනිත් බොඩිගාඩ්ගෙත් ඔපරේෂන් එකක් කරලා දෙන්නම දැන් ස්ටේබලයිස් වෙලා ඉන්නේ. වන්සෝව දෝයොන් ආරක්ෂා කරපු නිසා එයාට පුංචි තුවාල ටිකක් වෙලා බේරුණා. ඔන්න දැන් ඔපරේෂන් එකෙන් පස්සේ දෝයොන්ව ICU එකට මාරු කරනවා. ඒත් ලීජින් එයාගේ සැලසුම සාර්ථක කරගන්නයි උපරිම ට්‍රයි කරන්නේ. ඊළඟට ලීජින් දෝයොන් ඉන්න ICU එකට ගිහින් දෝයොන්ව මරන්න හැදුවත් එයා දකිනවා කාමරයේ තියෙන CCTV එක. ඒ නිසා ලීජින්ට එයාගේ වැඩේ සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ලීජින් ඉක්මනින්ම එලියට ඇවිත් කෙනෙක්ට කතා කරලා සමාව ඉල්ලනවා එයාගේ මිෂන් එක ෆේල් වුණා කියලා. වන්සෝව මරන්න උවමනා කාටද කියලා අපි තාම දන්නේ නැහැ. දැන් ඔන්න මේ වන්සෝගේ ඇටෑක් එක මීඩියා එක කවර් කරලා තියෙන නිසා රටම මේ ගැන දැනගන්නවා. ඉතින් ඒ නිසා හුවායින් ගෲප් එකේ ස්ටොක් ප්‍රයිස් එක සෑහෙන බැහැලා තියෙනවා. මොකද හැමෝම අවධානය දීලා තියෙන්නේ දැන් වන්සෝට නිසා. ඒ නිසා මිරාන් ඉක්මනින්ම ලෝය හන්ට කියලා පොලිස් චීෆ්ව ගෙන්නගෙන එයාට සල්ලිත් දීලා කියනවා මීඩියා එකේ මේ වැඩ මර්ධනය කරන්න කියලා. කොහොම හරි ඊළඟට ඔන්න වන්සෝ සිහිය ආපු ගමන්ම දෝයොන්න බලන්න ගියත් එයා ඒ වෙලාවේ කාමරේ නෑ කියලා වන්සෝ දකිනවා. මොකද මේ වෙද්දී දෝයොන්න යාගේ පොලිසිය යාළුවෙක්ව හම්බ වෙන්න හොස්පිටල් එකෙන් එළියට ගිහින්. එයාට ඕනි වෙලා තියෙනවා ඇක්සිඩෙන්ට් එක වුණ තැන CCTV ෆූටේජස් ටිකක් ගන්න. ඒ ටික දෝයොන් මේ යාළුවාගෙන් ඉල්ල ගන්නවා. ඒ වගේම වන්සෝගේ හස්බන්ඩ් කිම්ටත් ඕනි වන්සෝට පහර දුන්න කෙනාව ඉක්මනින්ම හොයාගන්න. ඒ නිසා මේ පොලිස් ඉන්වෙස්ටිගේෂන් එක ගැන බලන්න එයා චීෆ් පාක්ව යවනවා පොලිසියට. ඒත් පාක් දැනගන්නවා පොලිසිය මුකුත්ම තාම මේ ගැන හොයාගෙන නැහැ කියලා. මොකද දැන් එයාලට කොහොමත්ම ඇටෑකව හොයාගන්න උවමනාව නැහැ. ඔයාලටත් හිතනව ඇති දැන් මේ දේවල් කරන්නේ මිරාන් කියලා. ඒ සැකේ එහෙන්මම තියාගෙන අපි යමු කතාවේ ඉස්සරහට. ඔන්න කිම් පාක්ට ආපහු මනී ලොන්ඩරින් වලට සල්ලි වගේක් දීලා තියෙනවා 8-star එකට අරගෙන යන්න. එදා පාක්ගේ හිතට හරි නෑ මේ සල්ලි අරගෙන යන්න. මොකද එයාට මතක් වෙනවා දෝයොන් කිව්ව කතාව. ඊට පස්සේ ඩ්‍රාමකේ අපිට පෙන්නනවා දැන් වන්සෝට හොඳටම සනීපයි කියලා. මේ වෙද්දී මිරාන් ලීජින්ව වන්සෝගේ පර්සනල් බොඩිගාඩ් විදිහටත් පත් කරලා තියෙන්නේ. දෝයොන්ගේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතුව වන්සෝව එයා බේරගත්ත නිසා වන්සෝට ඇත්තටම දෝයොන් ගැන දුකක් හිතෙනවා. මේ වෙලාවේ දෝයොන් කියනවා එයාට ඉස්සරහටත් ඕනේ වන්සෝගේ ආරක්ෂාව විතරයි කියලා. වන්සෝ හෙමින් දෝයොන්ගේ පපුව අල්ලනවා වගේම දෝයොන් වන්සෝව එයාගේ පපුවට තුරුල් කරගන්නවා. කොහොම හරි වන්සෝ හොස්පිටල් එකෙන් පිටවලා ආපහු එන්නේ එයාගේ ෆවුන්ඩේෂන් ඔෆිස් එකට. එයා බලන්න අයියා හියොන්සෝ ආවහම ආපහු වන්සෝ ඉල්ලනවා ෆවුන්ඩේෂන් එකේ ලෙජර්ස් වල ඔරිජිනල් කොපීස් ටික. මේ වෙලාවේ හියොන්සෝ කියන්නේ එයා ගාව තියෙන්නේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට දෙන්න හදපු ටික විතරයි, ඔරිජිනල් ඒවා තියෙන්නේ ලෝය හන් ගාව කියලා. ඒ වගේම හියොන්සෝ කියනවා එයා හුවායින් එකේ සීනියර් මැනේජර් කෙනෙක් කියලා කොලෙජ් ඩිග්‍රී එකක්වත් නැති. ඒකෙන් කියවෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒකේ වගකීමවත් සම්පූර්ණයෙන්ම හියොන්සෝට තමා ගන්න වෙන්නේ කියන එක. වන්සෝට ගොඩක් මෝණි එයාගේ අම්මට මිරාන් කරපු දෙයට වගේම එයාව මේකට හවුල් කරගෙන කරපු දෙයට නැන්දම්මගෙන් පළිගන්න. ඉතින් ඒත් හියොන්සෝ කැමති නෑ වන්සෝ වගේම හියොන්සෝ කරදරයක වැටෙන දෙයක් කරන්න. ඒ නිසා එයා මේ දෙයට අකමැති වෙනවා. ඊළඟ දවසේ හොයින් බංගලාවට එනවා ටේරගේ අම්මා. මේ වෙලාවේ ප්‍රධාන සේවිකාව ටේරගේ අම්මට මිරාන්ගේ අවසරය නැතුව ඇතුළට එන්න දෙන්න බෑ කියද්දී වන්සෝ එතනට ඇවිත් ටේරවයි එයාගේ අම්මවයි ගෙස්ට් රට තියෙන ඇනෙක්ස් එකට එක්කන් යනවා. එදත් ටේරගේ අම්මා වන්සෝට ඩිවෝස් වෙන්න කිව්වත් වන්සෝ හිනා වෙලා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේ වන්සෝ කියනවා ඒ දෙන්න තවත් වන්සෝට කරදර කරොත් වන්සෝ ටේරව ගෙදරින් එළවලා පුතා විතරක් තියාගන්නවා කියලා. ඉතින් මේකට දෙන්නම බය වෙලා තව දුරටත් වන්සෝට කරදර කරන්න බය වෙනවා. ටික දවසකින් දෝයොන් ඩිස්චාර්ජ් වෙලා බංගලාවට ආවම චීෆ් පාක් එනවා එයාව බලන්න. මේ වෙලාවෙත් වන්සෝගේ මාමණ්ඩිගේ සැක සහිත මරණය ගැන මේ දෙන්නා කතා වෙනවා. පාක් මේ වෙලාවෙත් අවුලෙන් කියන්නේ එයාට කිම් වෙනුවෙන් ආපහු සල්ලි වගේක් 8-star එකට දෙන්න යන්න වුණා කියලා.
ඒක අහලා දෝයන් පාගෙන් අහනවා කෙලින්ම කිම් දාද මේ හැම ගාදනයකටම මුල කියලා. ඒත් පා කියනවා කිම් එයාගේ තාත්තට ගොඩක් ආදරය කරා, කවදාවත් කිම් මේ වගේ මිනිමරුම් කරන්නේ නැහැ කියලා. ඒත් දෝයන් කියන්නේ කිම්ට තමා කාටත් වඩා නව් ෆවුන්ඩේෂන් එක ඕනි වෙන්නේ කියලා. ඒ වගේම දෝයන් ඉල්ලෙනවා 8 star එකට දෙන සල්ලි මනී ලොන්ඩරින් වලටමද දුන්නේ කියලා, හරියටම පාක්ට හොයාගන්න කියලත්, එයාට මේ ඉන්වෙස්ටිගේෂන් එකට උදව් කරන්න කියලත්. එදා රෑ ආපහු වන්සෝ එනවා දෝයන්ව හම්බ වෙන්න. එයා ඇවිල්ලා දෝයන්ගෙන් ඉල්ලනවා ලෝය හන්ගේ ගෙස්ට් හවුස් එකේ හංගලා තියෙන නව් ෆවුන්ඩේෂන් එකේ ඔරිජිනල් ලෙජර්ස් ටික අරන් දෙන්න කියලා. දෝයන් කියනවා වන්සෝට මේ ගැන වද වෙන්න එපා, දෝයන් මේ සටන අරගෙන යන්නම් කියලා. ඒත් වන්සෝ කියන්නේ දෝයන්ට එයාගේ යාළුවාගේ මිනිමැරුම පස්සෙන් යන්න කියලත්, එයා හුවායින් එක පස්සෙන් යන්නම් කියලත්. වන්සෝ මේ කරන වැඩේ අනතුරුදායකයි කියලා දෝයන් කිව්වත් වන්සෝ දෝයන් කියන එක අහන්නේ නැහැ. මේ වෙලාවේ වන්සෝ ඉල්ලනවා දෝයන්ට මේ වැඩේ කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම ආපහු ආවේකටත් එයාට වන්සෝ ස්තුති කරනවා. ඊළඟ දවසේම ආපහු දෝයන් සේවයට වාර්තා කරනවා. එයා ලෝය හන්ගේ ගෙස්ට් හවුස් එක වටේ ගිහින් මුලින්ම ආරක්ෂාව ගැන පරීක්ෂා කරනවා. දෝයන් දකිනවා එන්ට්‍රන්ස් එකේ ලොකු බල්ලෙක් ආරක්ෂාවට බැඳලා දාලා ඉන්නවා කියලා. ඒ නිසා දෝයන් දක්ෂ විදිහට ලෝය හන්ගේ සෙන්ට් එක තියෙන රෙදි වගයක් බල්ලට දීලා සංසුන් කරගන්නවා. මේ බල්ලා බොන්න නිසා ලීජින් ලෝය හන්ගේ ගෙස්ට් හවුස් එක පැත්ත චෙක් කරද්දි දකිනවා දෝයන් එතන වටපිට බලබල ඉන්නවා කියලා. කොහොම හරි දැන් දෝයන්ගේ ගෙදර ඇතුළට යන්න නම් ලෝය හන්ගේ ෆින්ගර් ප්‍රින්ට් එක ඕනි වෙනවා. ඒකට දෝයන්ට ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමා මේ වෙද්දි මිරාන් එක මීටින් එකක ඉන්න හන් බීපු වතුර ග්ලාස් එක කිචන් එකට ගෙනාවට පස්සේ දෝයන් ඒක ගන්නවා. එයා හන් බීපු ග්ලාස් එක හඳුනගත්තේ එයා දන්නවා ලෝය හන් නිතරම වගේ ලිප් බාම් එකක් ගන්නවා කියලා. ඉතින් දෝයන් ලිප් මාක් එක තියෙන ග්ලාස් එක අරගෙන ගිහින් ග්ලාස් එකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක අරගෙන ඇඟිල්ල එක අච්චුවක් දෝයන් හදාගන්නවා. ඒක පාවිච්චි කරලා දෝයන් හන්ගේ ගෙස්ට් හවුස් එකට ඇතුල් වෙනවා. දෝයන් හැමතැනම චෙක් කරත් මුකුත් හොයාගන්න වෙන්නේ නැහැ. දෝයන් හන්ගේ ක්ලොක් එකෙත් කැමරාවක් දානවා තවත් හෝඩුවාවන් හොයාගැනීමේ අරමුණින්. මේ අතරේ දෝයන් ලෙජර්ස් නැති නිසා ආපහු යන්න හදද්දී එයාගේ බැක්පැක් එක වැදිලා එක පෙට්ටියක පියන ඇරෙනවා. මේ වෙලාවේ තමා දෝයන් දකින්නේ වන්සෝ හේන ෆවුන්ඩේෂන් එකේ අවුරුදු ගානෙම ඔරිජිනල් ලෙජර්ස් ටික. කොහොම හරි මේ වෙද්දි දෝයන් ඇතුලේ ඉන්නවා කියලා ලීජින් දැකලා එයා හන්ට මේ බව කියලා එයාවත් එක්කන් ගෙස්ට් හවුස් එකට එන ගමන් ඉන්නේ. කොහොම හරි ලෝය හන් ඇතුළට එන්න කලින් ලෙජර්ස් ටිකත් අරගෙන දෝයන්ට පැනගන්න පුළුවන් වෙනවා. ලෝය හන් ඇතුළට ආපු ගමන් එයා තිබ්බ දේවල් තිබ්බ විදිහටම තියෙනවද කියලා බලනවා. ඇත්තටම ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. එයා මුලින්ම සේප්පුවේ පාස්කෝඩ් එක ගහලා ඇරලා බලනවා හුවායින් ගෲප් එකේ නීති විරෝධී අරමුණු වලට, විශේෂයෙන් දේශපාලන අල්ලස් වලට භාවිතා කරපු මුදල් සංචිත ඇතුළත් ලෙජර්ස් ටික තියෙනවද කියලා. දෝයන්ට පාස්කෝඩ් එක දන්නේ නැති නිසා මේක අරගන්න බැරි වුණා. ඒ නිසා ඒ ලෙජර්ස් ටික ඒ විදිහටම තියෙනවා. කොහොම හරි මේ වෙලාවේ ලෝය හන් දකිනවා ෆවුන්ඩේෂන් එකේ ලෙජර්ස් ටික එයා දාලා තිබ්බ පෙට්ටියේ නැහැ කියලා. ඒ වගේම මේ ගැන හන් මිරාන්ටත් කියනවා. ඔන්න ඊට පස්සේ දෝයන් ලෙජර්ස් ටික අරගෙන කෙලින්ම යන්නේ වන්සෝව හම්බ වෙන්න. එයා ගිහින් ලෙජර්ස් ටික තියෙන බැක්පැක් එක වන්සෝට පෙන්නනවා වගේම ඒ ටික දෝයන් ළඟ තියාගන්නම් කියනවා. මොකද ඒ ටික වන්සෝ ළඟ තියාගන්න එක අනාරක්ෂිත නිසා. මෙතන ඉන්නවා හියොන්සූත්. එයා මේ මොනවද කියලා අහනවත් එක්කම මෙතනට එනවා ප්‍රොසිකියුටර්ස්ලා පිරිසක්. එයාලා වන්සෝට පෙන්නනවා නව් ෆවුන්ඩේෂන් එක සර්ච් කරන්න ගත්ත වොරන්ට් එක වගේම නව් ෆවුන්ඩේෂන් එකෙන් හොරෙන් මුදල් අරගෙන පරිහරණය කරපු වැරැද්දට හියොන්සූව අත්තනංගුවට ගන්න ගත්ත වොරන්ට් එකත්. ඒ නිසා හියොන්සූට මාංචු දාගෙන එයාව අරගෙන යන දිහා වන්සෝ ගොඩක් කලබල වෙලා බලාගෙන ඉන්නේ. අවුලෙන් ඉන්න වන්සෝගේ අත අල්ලලා දෝයන් එයාගේ හිත හදනවා. හියොන්සූ අල්ලන් ගියපු එක ආරංචි වෙලා කිම් එනවා වන්සෝගේ ඔෆිස් එකට. වන්සෝ දෝයන්ගේ අත අල්ලන් ඉන්නවා කියලා කිම් දැකලා එයා පුදුම වෙනවා වගේම කතා කරගන්නවත් බැරි වෙනවා. ඊළඟට ඔන්න හියොන්සූව හම්බ වෙන්න යනවා වන්සෝ. හියොන්සූ හුවායින් ගෲප් එකේ බිල්ල වෙලා අත්තඩංගුවට අයන් හිටියත් එයා ඇත්තටම සංසුන්ව ඉන්නවා. ඒකට හේතුව තමා මේ වෙද්දිත් හියොන්සූ දන්නවා හුවායින් ගෲප් එකේ හොර අරමුදල් තියෙන ෆයිනෑන්ෂියල් අකවුන්ට්ස් 550ක විස්තර. මෙතනට ලෝය හන්නාවම වන්සෝ එළියට යනවා. ඉතින් හියොන්සූ මේ දේ ගැන හන්ට කියද්දි එයා කියන්නේ ඒක එලිකොලොත්
හරියට සූසයිඩ් කර ගැනීමක් වගේ කියලා. ඒත් යන්න කලින් හන් කියනවා වන්සෝගේ බොඩිගාඩ් මේ වෙද්දිත් එයාගේ ගෙදරින් නව් ෆවුන්ඩේෂන් එකේ ලෙජර්ස් ටික හොරකම් කළා කියලත්. සමහර විට මේක ප්‍රොසිකියුටර්ස්ලට කිව්වේ දෝයොන් වෙන්න ඇති කියලා හන් කියනවා. ඇත්තටම මේ ගැන ලීක් කරලා තියන්නේ යොංමින්. කොස්මෝ එකට වන්සෝ කරපු දේ නිසා යොංමින් මේ වෙද්දි වන්සෝගේ පවුල ගැන හොයනවා මොකක්ම හරි දෙයක් කරලා එයාගේ අයිතිය ලබා ගන්න. මොකද එයාට හුවායින් එකේ උරුමය අයිති වෙන්නෙත් නෑනේ එයාගේ අයියා කිම් නිසා. ඒ නිසා එයාට ඕනි කොහොම හරි හුවායින් එක අයිති කරගන්න. එයා මේ දේ කරේ වන්සෝයි කිම්බයි විනාශ කරලා එයාට ලැබෙන්න ඕනි කියලා හිතන දේ ලබා ගන්න. ලෝය හන් ගිහින් යොංමින්ට බලනවා එයා ඇයි එහෙම දෙයක් කරේ හන්ගෙන් අහන්නේ නැතුව කියලා. යොංමින් බලනවා එයා හන්ගෙන් අවසර ගන්න තරම් එයාගේ පොසිෂන් එක මොකක්ද කියලා. මොකක් හරි හේතුවකට ලෝය හන් යොංමින්ට උදව් කරනවා. කොහොම හරි හියොන්සෝ ඇපදීලා ඉක්මනින්ම එළියට ගන්නව නම් එයාගේ කට එයා අරින් නැහැ කියලා හියොන්සෝ හන්ට කියලා තියෙනවා. ඉතින් ඒක කරන්නම් කියලා හන් පුරොන්දු වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ හන් විසඳනකන් යොංමින්ට වෙන මුකුත්ම කරන්න එපා කියලා එයා යොංමින්ට කියනවා. මොකද හන්ගේ ඔළුවේ මේ වෙද්දිත් ප්ලෑන් එකක් තියෙනවා. ඒක මොකද්ද කියලා ඉස්සරහට ගිහින් බලමු. ඔන්න දැන් මිරාන් ලෙජර්ස් ටික කොහොම හරි ආපහු එයාලා ගාවට ගන්නේ කොහොමද කියලා කලබල වෙලා ඉන්නේ. හන් එයාට බොරු කියනවා මේ හියොන්සෝ ගැන රිපෝට් කරන්නත් ඇත්තේ බොඩිගාඩ් දෝයොන් වෙන්න ඇති කියලා. හන් ඇයි මේ විදිහට යොංමින්ව බේරගන්න බොරු කියන්නේ? ඒ ප්‍රශ්නේ හිතේ තියාගෙන කතාවේ ඉස්සරහට යන්න. ඉතින් මිරාන් හන්ගේ වචන විශ්වාස කරලා වන්සෝට එන්න කියනවා එයාව හම්බ වෙන්න. ඊට පස්සේ මිරාන් වන්සෝගේ ගෙදරදී ඒ දෙන්නගේ ගත්තු ෆොටෝස් ටික වන්සෝට පෙන්නලා අහනවා ඒ දෙන්න අතරේ තියෙන සම්බන්ධ මොකද්ද කියලා. වන්සෝ කියනවා එයා ඒ වෙලාවේ හිටිය තත්ත්වෙ නිසායි දෝයොන් එහෙම කරේ කියලා. වෙන සම්බන්ධයක් දෙන්න අතරේ නෑ කියලා. ඒත් වන්සෝට මිරාන් කියනවා දෝයොන් ලෙජර්ස් ටික හොරගම් කරලා එයා ඒ ටිකෙන් ඩීටේල්ස් අරන් තමා වන්සෝගේ අයියව හිරේ යැව්වේ කියලා. ඒත් වන්සෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. මේකෙන් වන්සෝයි හියොන්සෝයි දෙන්නමත් හිරේ අය කියලා මිරාන් කියනවා වගේම ලෙජර්ස් ටික ඉක්මනට ගෙන්න ගන්න කියලා මිරාන් වන්සෝට තර්ජනය කරනවා. වන්සෝට බය හිතෙනවා මිරාන් දෝයොන්ට කරදරයක් කරයි කියලා. ඒ නිසා වන්සෝ පොරොන්දු වෙනවා ලෙජර්ස් ටික ආපහු මිරාන්ට ගෙනත් දෙන්නම් කියලා. ඒ නිසාම එදා රෑ වන්සෝ දෝයොන්ට කියනවා එයා ජොගින් යනවා එයත් එක්ක යන්න එන්න කියලා. ඉතින් දෙන්න ගියාම වන්සෝ දෝයොන්ගෙන් ඉල්ලනවා ලෙජර්ස් ටික ආපහු දෙන්න කියලා එයාට. මේ වෙලාවේ වන්සෝට දෝයොන්ව සැකයිද කියලා දෝයොන් අහනවා. ඒ වගේම දෝයොන් කියනවා එයා ජර්නල්ස් චෙක් කරද්දි එයා හොයාගත්තා කියලා මේ හැම රහස් අරමුදලක්ම වන්සෝ සහ හියොන්සෝගේ අකවුන්ට් වලට එන්න හදලා ඇති කියලා හිතුවත් ඒත් ඇත්තටම වක්‍රාකාරව ඒ රහස් අරමුදල් ඔක්කොම ගලාගෙන යන්නේ මිරාන්ගේ අකවුන්ට් එකට කියලා. ඒ නිසා දෝයොන් කියනවා හුවායින් රහස් හොයන් යන ගමනේ එයාට මේ ලෙජර්ස් ටික තියාගන්න ඕනි කියලා මිරාන්ට විරුද්ධව තියෙන එකම වැදගත් දේ නිසා. ඒත් වන්සෝට බයයි දෝයොන්ට මිරාන් කරදරයක් කරයි කියලා මේ ලෙජර්ස් ආපහු දුන්නේ නැත්තම්. මේ වෙලාවේ වන්සෝට දෝයොන් කියනවා එයා තවදුරටත් එයාගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ කියලත් එයාට ඕනි වන්සෝගේ ආරක්ෂාව විතරයි කියලා. මොකද වන්සෝව එදා කාබ්ලාස්ටිකේදී බේරගත්තු වෙලාවේ එයා එයාටම පොරොන්දුනා කියනවා වන්සෝව එයාගේ ජීවිතය දීලා හරි බේරගන්නවා කියලා. මොකද මේ වෙද්දී දෝයොන් වන්සෝට ගොඩක් ආදරය කරනවා. මේ වෙලාවේ දෝයොන් වන්සෝව තදින් වැළඳගත්ති. දෝයොන්ගේ ආදරය දැනුණු වන්සෝත් දෝයොන්ව තදින් වැළඳගන්නවා. ඊළඟ දවසේ ඔන්න පත්තරේ පළවෙලා තියෙන දේ දැකලා මිරාන් ගොඩක් කලබල වෙනවා. ඒකේ හෙඩ්ලයින් වල තියෙන්නේ වන්සෝගේ සහෝදරයාගේ අරමුදල් හොරකම් කිරීම හුවායින් ගෲප් එකටත් බලපායිද කියලා වගේම වන්සෝ ඉක්මනින්ම කිම්ව ඩිවෝස් කරන්න යන්නේ කියලා. ඔන්න මේ වෙලාවේ මේකෙන් හුවායින් එකට වෙන අපකීර්තිය නැති කරගන්නේ කොහොමද කියලා මිරාන් කල්පනා කරද්දී ලෝය හන් කියනවා වන්සෝ බොඩිගාඩ් කෙනෙක් වෙන දෝයොන් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැන් ලෝකෙටම කියන්න ඕනේ කියලා. මොකද එතකොට වන්සෝගේ හොඳ නම ඒකෙන් නැති වෙන නිසා වගේම මේ ඩිවෝස් එකේ වැරද්ද එන්නේත් වන්සෝට නිසා. ඒ නිසා මෙයාලා දෙන්න ප්ලෑන් එකක් ගහනවා. ඊට පස්සේ ඔන්න ලෝය හන් වන්සෝ මිරාන් ළඟට එක්කන් එනවා. හන් වන්සෝට කියනවා බූසන් වල හුවායින් රිසෝට් එකේ පළවෙනි ඇනිවර්සරි එකට කිම් සහ වන්සෝ යවන්නයි මිරාන්ට ඕනි කියලා. එතනදී ෆොටෝ ෂූට් එකක් මේ දෙන්නගේ තියෙනවා කියලත් ඩොනේෂන් ටිකක් කරන්න කියලත් හන් කියනවා. ඒ වගේම හන් කියනවා කිව්වන් බොඩිගාඩ් කෙනෙක් එක්ක යන්න කියලත්. කිම්ට මීටින් එකක් තියෙන නිසා එයා හවස එයි වන්සෝට බොඩිගාඩ් එක්ක බූසන් වලට යන්න කියලා. මේකට දෙපාරක් හිතන්නේ නැතුව වන්සෝ කැමති වෙනවා.
වන්සෝ බූසන් වලට යන්නේ දෝයොන් එක්ක. දෝයොන් වන්සෝගේ මනස රිලැක්ස් වෙන්න එයාව කායකක එක්කන් යනවා මොහොතකට. දෝයොන්ට ඕනි වන්සෝව කොහොම හරි රිලැක්ස් කළා එයාගේ මෝනට හිනාවක් ගේන්න. වන්සෝ ලස්සන මුහුද දිහා බලන් ඉදිද්දි එයාගේ අයියා හිරේ හිටියත් එයාගේ මනසට පොඩි නිදහසක් දැනෙනවා කියලා එයා දෝයොන්ට කියනවා. ඒත් එක්කම වන්සෝගේ ස්කාෆ් එක හුළඟට යන්න ගියාම දෝයොන් ඒක අතින් අල්ලගන්නවා. දෝයොන්ගේ ඒ වැඩේ දැක්ක වන්සෝගේ මෝනට හිනාවකුත් එනවා. වන්සෝගේ බෙල්ලේ ආපහු ස්කාෆ් එක බැඳපු දෝයොන් මේ වෙලාවේ වන්සෝව ආදරෙන් වැළඳ ගන්නවා. මේ දෙන්නා ඒ වෙලාවේ හැම ප්‍රශ්නෙම අමතක කරලා නිදහස විඳිනවා. ඒත් ඒ දෙන්න දන්නේ නැහැ මේ වෙද්දිත් ලෝයහන් ලීජින්ව ඒ දෙන්න පස්සෙන් එවල කියලා. මොකද හන්තමා ලීජින්ට කලිනුත් වන්සෝව මරන්න අණ දීලා තියෙන්නේ. මේක එයා කරන්නේ මිරාන්ගේ අවසරය ඇතුවද කියලා අපි තාම හරියටම දන්නේ නැහැ. ඉතින් ලීජින් මේ දෙන්න එකට ඉන්න ෆොටෝස් ගන්නවා. කොහොම හරි ඊළඟට වන්සෝයි දෝයනුයි එනවා රිසෝට් එකට. මේ පස්සෙන් ලීජිනුත් එනවා. මේ වෙද්දී ලෝයහන් හිතලම කිම් ඉන්න මීටින් එක තවත් ප්‍රමාද කරන නිසා කිම්ට එදා රෑට බූසන් එන්න වෙන්නේ නැහැ කියලා එයා වන්සෝට කියනවා. කොහොම හරි කාමරයේදීත් වන්සෝ නිදාගන්නකන් එළිවෙනකන් දෝයොන් ආරක්ෂා කරන්නම් කියද්දි වන්සෝට දෝයොන්ට තියෙන ආදරය තවත් වැඩි වෙලා එයා දෝයොන්ව ආපහු වැළඳ ගන්නවා. මේ අතරතුරේදී ලීජින් රිසෝට් එක ඇතුළට හොරෙන්ම එනවා. ඇත්තටම ලෝයහන් එයාට කියලා තියෙනවා මේ දෙන්න එකට ඉන්න ෆොටෝස් ගත්තට පස්සේ එයා වන්සෝව මල්ලා දාන්න ඕනි කියලා. ඒ වගේම මල්ලා දැම්මේ දෝයොන් කියලා අහුවෙන්න එයාගේ ෆින්ගර් ප්‍රින්ට්ස් මරණ ආයුධය තියෙන්න ඕනි කියලා. කොහොම හරි දෝයොන් එළිය අවට චෙක් කරලා එන ටිකට වන්සෝට ලීජින් පහර දෙනවා. ලොකු පරීක්ෂමයක් දරලා වන්සෝ ලීජින්ගෙන් බේරිලා පැනල දුවන්නේද්දී දෝයොන්ට සැකයක් හිතිලා ඉක්මනින්ම ඇතුළට ඇවිත් වන්සෝව බේරගන්නවා. දෝයොන් වන්සෝට කියනවා පිටිපස්සවත් බලන්නේ නැතුව එළියට දුවලා හැංගෙන්න එයා එනකන් කියලා. එහෙම කියලා දෝයොන් මේ එයාලා නොදන්න ඇටාකත් එක්ක ලොකු ෆයිට් එකක් යනවා. ඊට පස්සේ අපි යන්නේ අද පාට් එකේ අවසාන කොටසට. ඔන්න දෙන්නම එකම වගේ දක්ෂයි. ඒත් ලීජින් එක පාරටම දෝයොන්ට පිහියකින් පහර දෙන නිසා දෝයොන් වීදුරුවක් කඩාගෙන බිම වැටෙනවා. ඊට පස්සේ ලීජින් එළියට යනවා වන්සෝව හොයාගන්න. මේ වෙද්දී වන්සෝ හැංගිලා ඉන්නේ රිසෝට් එක ළඟ තියෙන මුහුදේ තියෙන බෝට් එකේ. අවාසනාවන්ත විදිහට ලීජින් දකිනවා වන්සෝ හැංගිලා ඉන්න තැන. ඒත් එකම බෝට් එක ඇතුළට ආපු ලීජින් වන්සෝගේ බෙල්ලෙන් අල්ලන් තල්ලු කරන නිසා වන්සෝගේ ඔළුව මේසක වැදිලා එයාට සිහි නැති වෙනවා. ඒත් එක්කම ලීජින් වන්සෝඩ පිහියෙන් අනින්න හදද්දිම දෝයොන් අමාරුවෙන් උනත් දුවගෙන ඇවිත් ලීජින්ව බෝට් එකෙන් එළියට තල්ලු කරලා බෝට් එකේ දොර වහනව වන්සෝව ආරක්ෂා කරගන්න. අමාරුවෙන් උනත් දෝයොන් ලීජින් එක්ක ෆයිට් කරනවා වන්සෝ ළඟට යන්න නොදී. ඒත් එක්කම දෝයොන්ට පුළුවන් වෙනවා ලීජින්ගේ තුවාලයක් කරන්න පිහියකින්. ඊට පස්සේ දෝයොන් ලීජින්ව තල්ලු කරලා දානවා මුහුදට. මෙතනින් රෙඩ් ස්වාන් කතාමාලාවේ පාර්ට් 4 ඉවර වෙනවා. ඉතින් මෙතනින් පස්සේ වන්සෝගේ තර්ජනය ඉවර වෙයිද? ලෝයහන් යොංමින් ගැන මෙච්චර උනන්දු වෙයි. මේ හැමදේම දැනගන්න නම් ඊළඟ කොටස බලන්නව වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු. අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.